මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා ඊට ප්‍රථම මූලාසනය සඳහා මදුරු විතානගේ මන්ත්‍රීතුමා පැමිණෙනවා Honorable Chair, I submit the report of the Committee on Public Finance on the Inland Revenue Amendment Bill. Make a mantuma English in Tamai Mokadabi at the Handa make a pathway. Metana Sabagatakarane, Namut, single hat, Demolabasa in Sakaskara, the Varta, Parliamentary, Pustakali Dino. Vinadi keep up Pamana Tiranisa, Mame Sambanding, Magadhasak on a Kamati. අල්සාදක අරමුදලේ සභාපතිතුමා බිලියන 3400ක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 3.4. දැන් අද මේ ශ්‍රීමල පිටිය ඇමතුමා යෝජනා කරන්නේ මේ බද්දේ මේ 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 අරමුදලේ අපි ආයෝජනය කරලා තියෙනවා නම් බැඳුම් කරවල ඒවට ලැබෙන ප්‍රතිලාභ වලට ගහන පොලිය සියයට 14 ඉඳලා සියයට 30 වෙනකන් වැඩි කරා. දැන් එතුමා බොහෝ විදියට මේක සාධාරණීකරණය කරන්න උත්සාහ කරා. මේක මේකට ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේක තමයි තියෙන එකම ක්‍රමය කියලා. නමුත් අපි ඒක එහෙම දකින්නේ නැහැ. මෙතන පොලිය සියයට 30 කරනකොට දේශීය ණය ප්‍රතිසංස්කරණය නැත්නම් ප්‍රශස්තීකරණයට මේක ඍජුවම සම්බන්ධ වෙනවා. මොකද මේ මොකද මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලිය තියෙනවා මේ ස්වකමැත්තෙන් තමයි කියලා අර්ථසාධක අරමුදලේ සමාජිකයෝ මේ 130 පොලිය වැඩි කිරීමට එකඟ වෙන්නේ. නමුත් මම මෙතන කියන්න කැමතියි මෙතන කිසිම ස්වකමැත්තක් නැහැ. මේක කරන්නේ බලෙන්. ඒ නිසා මේ බොරුව තවදුරටත් ගෙනියන්න එපා කරු ඇමතුමා. ඇත්ත කතා කරලා මිනිස්සුන්ට කියන්න අපි ඕගොල්ලන්ගෙන් ඇහුවේ නැහැ අපි අහන්නේත් නැහැ අපිට ඕනේත් නැහැ මේ කතා කරන්න බැරි කට වහලා තියෙන කට්ටියගේ බද්ද අපි අද 114 ඉඳලා 130 වෙනකම් වැඩි කරනවා කියලා සොකමැත්ත නැහැ ඒ නිසා මුසාව කියන්න එපා මෙතන මේක කරන්නේ බලෙන් ඔබතුමාගේ මං අහනවා එක්කෙනෙක්ගෙන් හරි ඇහුවද සමාජිකයෝන්ගේ අඩු ගානේ සමාජිකයෝ එක්කෙනෙක්වත් මේ පාලන මණ්ඩලයවත් නැහැ. හරි කරුණා මේ මේ කැමති උනත් නැති උනත් අද මේක කරන්න තමයි සූදානම් වෙන්නේ. බොහෝ දෙනා මේකට විරුද්ධ වුණා. ඇමතුමා කිව්වා වගේ අධිකරණ ක්‍රියාවලියක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයට මොකද වුනේ? ඊයේ මම ජනාධිපතිවරයාත් එක්ක මේ පිළිබඳව වචන හෝමාරුවකුත් සිද්ධ කරගත්තා. සමේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ කිව්වේ අපිට තාක්ෂණික හැකියාවක් නැහැ මේක විශ්ලේෂණය කරන්න. ඒකයි කිව්වේ. ඊට පස්සේ කිව්වා ඔවුන්ට දත්ත නැහැ. හරි ඒ පසුබිම යටතේ ඔවුන් කියනවා අර්ථසාධකයේ මේ කරන්න යන බදු වැඩි කිරීම අසාධාරණයි කියලා ඔවුන්ට පේන්නේ නැහැ කියලා. Point of order. I think we very clearly went on this. Oh, Suren. Don't misquote the judgment by the Supreme Honorable Supreme Court. The Supreme Court said all that is true. Point of order. You are misleading the No. You are misleading the house. Sir, you are misleading the house. The Supreme Court, Honorable Supreme Court also said there is no delay. Oh. Sir, there is no point of shouting here. Sir, I am trying to say don't mislead the Supreme Court. Don't waste my time. This is very clear. Singala therena English singala therena datta English en kiyanda. Institutional incapacity of the courts. Institutional incapacity කියන්නේ මොකද්ද? හරි ඉතින් මේ තමන්ගේ වෙලාවේ කතා කර ගන්නවා. හරි ඒ නිසා උසාවිය මේක සුද්ධ පවිත්‍ර කළා නෑ. උසාවියෙන් කියලා තියෙන්නේ අපිට දත්ත නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා කරන්න කියලා. ඒක තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි සාකච්ඡා කරේ. ඒ නිසා ඒ ඔවුන් කියලා තියෙන කතාව තමයි මම කියලා තියෙන්නේ. මේක සභාගත කර අපි ඊයේ ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. හරි මේක කියන්නේ අධිකරණයේ මේ 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 ඩිටර්මිනේෂන් එක. හරි ඒ නිසා 148 90 අද අපි මේ සම්බන්ධයෙන් මුදල් කාර්ක සභාවෙන් සාකච්ඡා කරා. හරි
ඊය උත්සාහ කරා මුදල් කාරක සභාවට නොදා මේක ගෙන්න. හරි විශ්ලේෂණ නැතුව ගෙන්න. නමුත් අද 11 මාරේ ඉඳලා මේක කරා. 11:24 තමයි අපිට මේ දත්ත ෆැක්ස් එකක් මාර්ගයෙන් ලැබුණේ. ඉතින් මහ ලොකු වෙලාවක් තිබුණා අපිට ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන්න. ඒ අවස්ථාවේ නිලධාරීන් සමග අපි තර්ක ඉදිරිපත් කරා. ඔවුන්ට ප්‍රශ්න කරා. අපි කෙලින්ම ඔවුන්ගෙන් අහුවා. ඔබලාට EPF සමාජිකයන්ට 100%ක ප්‍රතිලාභයක් දෙන්න පුළුවන්ද කියලා. ඒකනේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ගරු අගමැතිතුමා. මහපාරේ මිනිස්සු කියන්නේ අපිට 100%ක් ලැබෙනවා. දේශපාලනඥයෝ තැන් තැන් වල ගිහිල්ලා කියනවා ගිය අවුරුද්දේ 9ක් දුන්නා ඊට කලින් අවුරුද්දේ 9ක් දුන්නා එහෙනම් ඉදිරියේදී 9ක් දෙනවා නම් මොකද තියෙන ප්‍රශ්නේ මොකද මේ රටේ ජනතාව හිතන්නේ ඔව් දෙනවා කියලා හැබැයි එතකොට ඔවුන් දුන්නේ උත්තරේ මොකද්ද ඉදිරියේදී 100%ක් දෙන්න පුළුවන්ද බෑ එහෙම එකක් අපිට උත්සාහ කරනවා අපිට ඒක ගැරන්ටි කරන්න බෑ. එන අවුරුදු 3-4දී මේ 100%ම අපිට දෙන්න බැරි වුණොත් අපි බජට් එකෙන් මුදල් අරන් දෙනවා. හැබැයි බජට් එකෙන් මුදල් අරන් දෙන්න ඕගොල්ලොන්ගෙන් ඊළඟ අවුරුදු 3-4 ආණ්ඩුවක් නැහැ. ඒක කරන්න වෙන්නේ අපිට. ඒක මතක තියාගන්න. හරි. එතකොට අද මේවා සම්මත වුණාට අපිට තමයි මේවා අරන් දෙන්න වෙන්නේ. හරි. හරි. ඒ කෙසේ වෙතත් හරි. ඊට පස්සේ 2026 ඉඳලා 38 වෙනකන් ප්‍රතිව්‍යුහගත කරන කාල රාමුව ඒකයි කරු සභාපතිතුමා කිසිම ගැරන්ටි එකක් දෙන්න බෑ. ඉතින් ඒක ඇත්ත කියන්නේ. ජනතාවට ඇත්ත කියන්නේ. අපිට 9ක් දෙනවා කියලා ගැරන්ටි එකක් නැහැ. ඉතින් ඒ නිසා මේ බැඳුම් කර කලඹට ඇත්ත වශයෙන්ම දැන් ලැබෙන ප්‍රතිලාභය තමයි සභාපතිතුමා බදු ගෙව්වන් පස්සේ 111ක් ETF එකට සේවා නියුක්තිකයන්ගේ අරමුදලට ඇත්ත වශයෙන්ම ලැබෙනවා 12.13. නමුත් මේ ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 14 බද්දට යටත් කරන නිසා ඔවුන් උපකල්පනය කරන පරිදි ලැබෙන ප්‍රතිලාභය 9.7යි. හරි එහෙමනම් මේ DDU එකට සම්බන්ධ වුණේ නැත්නම් අද ඔවුන් අපිට කියපු විදිහට ලැබෙන ප්‍රතිලාභය 8.6යි. තව විදියකට බලනවා නම් අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ට සැලකිය යුතු අලාභයක් මේ නිසා සිද්ධ වෙනවා. තවත් විදියකට බැලුවොත් මේකේ ඔපචුනිටි කෝස්ට් එක එහෙමත් නැත්නම් අවස්ථාවිත පිරිවැය 4.45 වෙනවා කියලා මේකේ ගණන් බලලා තියෙනවා. හැබැයි ඒත් එක්කම වුන් කියනවා මේකට සම්බන්ධ වුනේ නැත්නම් රීස්ට්‍රක්චරින් එකට ඒ අලාභයේ 21%ක් පමණ වෙයි කියලා. හැබැයි අපි ඇත්ත කතා කරමු. මම ඔබලාට චෝදනා ඉදිරිපත් කරා වගේ මම මෙතන මේ අසත්‍ය කියන සූදානමුත් නැහැ. මොකද සමහරු කියනවා මේ DDU එකට අර්ථසාධක එකතු වුණා 50%ක් කැපෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද වග කියන විපක්ෂයක් හැටියට අපි අත්ත කියන්න ඕනේ. ඔව් යම් කිසි කැපීමක් සිද්ධ වෙනවා 4.5ක් හෝ 20ක් හෝ යම් කිසි ප්‍රමාණයක් අතර නමුත් 50%ක වගේ කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් අපි මෙතන සාධාරණ ලෙස කියා සිටින්න ඕනේ. මේ පාර්ලිමේන්තුවට කරු විපක්ෂ අගමැතිතුමා අපි එක යෝජනාවක් ගේන්න කැමති. ඒ තමයි අපි අර්ථසාධක පනතට සංශෝධනයක් ගේමු. ඔබතුමාගේ පියාගේ කාලේ තමයි මම හිතන්නේ TB ලංගරත්න මහත්මයා මේ අර්ථසාධක පනත මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. එදා තියෙන පනතට සංශෝධනයක් ගෙනාවොත් අපිට පුළුවන් යම් X කියන ප්‍රතිශතයකට අවම වශයෙන් මේ ප්‍රතිලාභ අවමයක් හැටියට නීතිගත කරන්න. එක්කෝ ඒ විදිහට කරන්න පුළුවන් එහෙමත් නැත්නම් උද්ධමනයට සාපේක්ෂව ධන මූර්ත පොලියක් දෙන විදිහට මේක සංශෝධනය කරන්න පුළුවන්. ඒ නිසා මම ගරු අගමැතිතුමාට යෝජනා කරනවා ගරු අගමැතිතුමා අපි කැමති මේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව අරන් එන්න. 9%ක් ලැබිලා වැඩක් නැහැ සභාපතිතුමා උද්ධමනයේ 20%. එතකොට ප්‍රතිලාභයේ ඍණ 11%යි. ගෝඨාභයලා වියත්මකලා මේ රට විනාශ කරනකොට 2022 අවුරුද්දේ සමාජිකයන්ගේ ප්‍රතිලාභය උනේ 47%යි. 47%යි. ඒ සඳහා අපි ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ අලුත් පනත සම්මත කරා. මොකද උද්ධමනයේ 4.5% තියාගන්න. හැබැයි මම හිටපු නැති වෙලාවක කතානායකතුමා අද කිව්වලු අදෘශ්‍යමාන හස්තයක් බලපෑම නිසා ඒ පනතට අස්සම් කරන්න හැකියාවක් නැහැ කියලා. මොකද අගමැතිතුමා මේ කතාවේ තේරුම? හරි අපි මේ පනත සාකච්ඡා කරලා සම්මත කරායින් පස්සේ මේක අස්සම් කළ දෙන්න. ඒ නිසා මම කියන්න කැමති මහා බැංකුවේ පනත
महाबैंके पानत एनिसा मामा की अन्न कहमती ईलंगट एन आपे आंड में असाधारण टेरे ही वहां में क्रियात्मक करना किया मैं वैध करने जनता और पमना की लक्कर कर ला मैं कर बु देशीय नाय प्रतिविधों का तकरने आप इस साधारण करना मामा एक उदाहरण देना करो आगे मैं तुम्हा दिदास तीस्ते के जूली माह से खाल पीरने बैंडुम घरे आती है ना एक निकुट करे दिदास विसी देके जुलाई माह से पाले भी नहीं था एक मोहनत आगे रुपयाल सी आए है भाई एक हाट्टिया गाते इधा रुपयाल हटा देकर साता थुनट उनके उन प्रति व्यूहगत करने टा लाख करा नंग ए प्रतिव्यूहगत करने टा लाख कर वो बैंडुम करे आगे रुपयाल असु हाया इस साते आक्वेंडो ने अरे इधर मैं सामाहरु मैं बैंडुम करे इधा गाता जूली मास गया और उद्दे अत्यसात कार्य मुद्दा त्याम किसी प्रमाण है गाता नया क्या नया है भाई सुल प्रमाण है नमूत मैं वह गाता बहो आये टा मैं आंडु आता थी बिना इन्हें इतना ही मैं असाधारण थी ने इतना ही मैं आयुक्तीय थी ने इतना ही वैधकरण जानता हो संबंध यंगों बला साता पाहकड़ का नंगा ते नहीं मैं यह ला पोली गेवपु अड्डू मिले टे बैंडुम कर गाता काटिया जिदा स्विसी तूने जिदा स्विसी देखे निकुट कर पुए वाइंग सी ये टा अनु हतरक गाते बैंकु मुनाद में कथा करन क्राइसिस बोन बैंकु गाते सी ये टे विषय का गाते ईपीएफ ईटीए के सी ये टे पहाड़ गाते इहला आधार मलावन फुट गयो व्हाट वी कॉल दिस अ कंट्रीब्यूशन टू द ग्रोथ ऑफ ओनरशिप ऑफ द क्राइसिस बोन्स इन 2022 मैं के एकतु सी ये टे वाडा वैडी एकर हेतु रीपर्चेस एलोकेशंस वागयक तीर निसा इतकोट मैं अततियापु नैति आयट हरी मैं बैंडुं करे गात्ते रुपयाल हैट देखट मैं गाना हाथन कोट जुलाई माह से जेदा स्विसुतुने एडवोकेट आये तने पब्लिश कर दिए डॉक्यूमेंट के इधा बैंडुं करे वटना का मैं रुपयाल एकसिय विसुतुना इस साता आटाई इट आमतरो रुपयाल विसिय का इस साता दाहातर का पोलिया गुत्ती है ना इतोड़ प्रतिलाभ मुकद පුද්ගල ගැතේ මේකට තියෙනවා නම් 136ක් ඔව් ඔබලා හැමදාම කියනවා 136 බදු ගවන්න ඕනේ 136 බදු 136 බදු ගවන්න ඕනේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එකකට විතරයි ඒකට විතරයි කැපිටල් ගේන්ස් එකට ගවන්න තියෙන්නේ 110යි එතකොට ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභය 109යි පුද්ගලික ආයතනයන් නම් 130 බද්දට යට වෙනවා ප්‍රතිලාභය 191.8යි බැංකුවන් නම් ෆයිනෑන්ෂල් වැට් එකක් වැදිනවා ප්‍රතිලාභයේ 77.3යි 0.3යි ඔව් මම පිළිගන්නවා EPF එක ETF එකට යම් කිසි මේවා මේ මේ අධික පොලිතිකන ප්‍රමාණයක් ලැබුණා ඒ නිසා වුන්ට 70%ක් පමණ ලැබෙයි නමුත් මම අර කලින් පෙන්වලා දුන්නා වගේ අති බහුතරයක් මේ අධික පොලි ලැබන බඳුම් කරගත්තේ EPF එක ETF එක නෙමෙයි ඒවා ගත්තේ පුද්ගලයෝ ඒවා ගත්තේ ආයතන ඒවා ගත්තේ අනිකුත් පුද්ගලයෝ EPF ETF එක නෙමෙයි එතකොට මේ අන්තිමට මේ කරන සියලු හුටපටෙන් වෙන්නේ මොකද්ද අර කට්ටියව බේරලා ඒ කට්ටියට 70 80 90 ප්‍රතිලාභ ලැබෙනකොට EPF එකට කියනවා try කරලා 109ක් දෙන්නම් කියලා try කරලා 109ක් දෙන්නම් කියලා ඒක ෂුවර් කරන්න බෑ කියනවා ඒ නිසා අපි පොරොන්දු වෙනවා සභාපතිතුමා අද මේ ආණ්ඩුව විසින් ස්වකමැත්ත වෙනුවට राधाकृष्णन मेहतुमागे असाधारण बद्ध अद क्रियात्मक एक नवनीति गेनो गिनाला මේ සාධාරණයක් ගේනවා මේ අයුක්ති සහගත වැඩේ අපි වෙනස් කරනවා ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ පහර වදින්නේ කවුරුත් මතක තියා ගන්න වයසක කට්ටියට නෙවෙයි මං ගාන හැදලා බැලුවා අවුරුදු 40ක විතර වයස කට්ටියට අවුරුදු 40ක විතර වයස කට්ටියට තව තියෙනවා අවුරුදු 20ක් වැඩ කරන්න ඒ අවුරුදු 20දි තමයි මේ ජරා ජීර්ණ ආණ්ඩුව පහර ගහන්නේ මේක තමයි අසාධාරණය තරුණයෝ ගැන කතා කරනවා නම් මේ මදපන්තිය ගැන කතා කරනවා නම් රංජිත් සීමල පිටියේ මහත්තුමා මේවට තමයි ඔබතුමාලා උත්තර දෙන්න ඕනේ. ඒ නිසා මම ඔවුන්ට කියනවා අවුරුද්දක් ඉවසන්න. අවුරුද්දක් ඉවසන්න. අපි අවුරුද්දකින් මේ අසාධාරණය නැවත සාධාරණී කරනවා කියලා බොහොමත්ම ස්තුතියි. ඔව් වාසුදේවන්තු